මෙම පණිවිඩය තා උගා ද්‍රවලින් සා මගේ රටෙන් පිටරටවලින් බලාසිටන මගේ සෙන මද සහෝදර සහෝදරේ මෙම පණිවිඩේ විශාල ආශ්‍රව දැක්වේ. දේව අභිමුඛය තුළ කොහොමද ජීවත් වෙන්නේ? මා කතා කරනවා මේ දේශනාව අනිවාර්යයෙන් ඔබව දේව අභිමුඛය තුළට ගෙනියයි. දෙවන සුභාශිවදකයි. අද මා කතා කරන්නේ පසුගිය දවස්වල සිදු වුණව දේ සම්බන්ධ කරලා විශේෂ පණිවිඩයක් දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ ජීවත් වීම. දේව අභිමුඛය තුළ ජීවත් වීම. අද උඟා ක්‍රිස්තියානි අය හැම දෙයක්ම කරන්නේ මාංශයෙන්. හැම ක්‍රිස්තියන්ලාම කරන්නේ හැම දෙයක්ම මාංශයෙන්. මාව බලන්න. හැබැයි ලේබල් එක තමා ක්‍රිස්තියන්. නමුත් කරන්නේ මාංශයෙන්. එංගකද ඔබ මෙතන බලන්න වෙන කොහෙත් බලන්න එපා. දෙවනස් කතා කරනවා. ඒකෙන් වැරදි තීරුමක් එන්න ආරක. යාක්ෂාවට බලයක් නැහැ. යාඥාවට බලයක් නැහැ. ඇයි? මුස්ලිම එක දවසට පස් පාක් යාක්ෂා කරනවා. හින්දුස් යාක්ෂා කරනවා. බුද්දිස් යාක්ෂා කරනවා. වෙනත් ආගමිකයන් යාක්ෂා කරනවා. ඇයි අපේ චර්ච් එකේ මිනිස්සු යේසුනේ මට මේ ප්‍රශ්නය තියෙනවා. යාක්ෂා කරන පිළිතුර නැහැ. යාඥාවට බලයක් නැහැ. යාඥාවට බලයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛයට බලය තිබේ. දේව අභිමුඛයට බලයක් තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබව පුහුණු කරන්න අවශ්‍යයි. අද මේ දේව වචනේ ඔබ කන පිටින් වෙනස් කරන්න ඕන. ජීවිත වෙනස් වෙයි. හැබැයි මගේ ඇස් දෙක විතර බලාගෙන ඉන්න. දේව අභිමුඛය කියන්නේ ඒ තැනේ තමයි බලය තිබෙන්නේ. සැබෑව බලය එතන තියෙනවා. ස්ථාවර දෙකක් තිබෙනවා ජීවිතේ. එකක් මාංශය. මේ තැන මාංශ. මේක මාංශ. තව ස්ථාවරයක් තියෙනවා. මේක ආත්ම. ආත්මික ස්ථාවර මාංශක ස්ථාවර. ස්ථාවර දෙකක් මනුස්සයන්ගේ ජීවිතේ තිබෙනවා. නමුත් මේ ආත්මික ස්ථාවරේ පමණයි ප්‍රතිඵල දකින්න පුළුවන්. Come on. නමුත් මාංශක ස්ථාවරේ කිසිම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ මාංශයේ ඉඳලා ඔබ යාක්ෂා කරනවා පිළිතුර නැහැ. ඔබ මාංශයේ ඉඳලා ප්‍රශංසා කරනවා ආශිර්වාද නැහැ. ඔබ මාංශකව ඔබ නිරාගෙන් ඉන්නවා උසස්කමක් නැහැ. හැයි ඔබ ඉන්නේ මාංශ ස්ථාවරේ. එනිසා මිනිස්සු මාංශ ස්ථාවරේ ඉඳලා යේසුස්ගේ නාමයේ කිව්වට ඒකට බලයක් නැහැ. නමුත් ඔබ ඉන්නෝනේ ආත්මික ස්ථාවරේ. මේ ආත්මික ස්ථාවර තමයි යේසුස්ගේ නාමයෙන් බලය තිබෙන්නේ. සමහර බලල යක්ෂ නෙලවනා කොණ්ඩේ අල්ලනවා, මිරිකනවා, ගානවා. සමහර යක්ෂ එළවන්න විනාඩි 10ක්. සමහර දේවදාස කෙන මේ යක්ෂව රෑට එවමු. දැන් එවන්න එළවන්න බෑ. ඒක ඉන්දියාවේ පාසල් එකේ කෙනෙක්ට කිව්වා මේ මම එන පාර ඇවිල්ලා මේක එළවන්න. හැයි ඒක මාංශ ස්ථාවර. නමුත් යේසුස්ගේ නාමයෙන් පාවිච්චි කළා යක්ෂා කියන. නමුත් ආත්මික ස්ථාවරේ ඉඳලා ඔබ යේසුස්ගේ නාමයෙන් යක්ෂ ඵලයක්. යක්ෂයයි. එක වචනේ. ඔබ ඉන්න ඕනේ ආත්මික ස්ථාවරේ. මේ ආත්මික ස්ථාවරේ තමයි ප්‍රතිඵල තියෙන්නේ. ආත්මික ස්ථාවරේ ඉඳලා ඔබ යක්ෂා කළත් යක්ෂාට පිළිතුර කියන්න තිබෙන සද්දෙන් කියන්න තිබෙනවා. මාංශ ස්ථාවරේදී යාක්ෂා ගොඩ යාක්ෂාට පිළිතුර නෑ. මේ ස්ථාවර ඔබ ජීවත් වෙන ඔබගේ ජීවිත ආශිර්වාද තිබෙනවා. උසස්කමයි මාංශ ස්ථාවරේක ලැබෙන්නේ නෑ.
ගලාති පොත පස්වනි පාරිචය. දැන් බයිබලය බලපගාම මාදිස බලන්න අවශ්‍යයි. ගලාති 5:16. Galatians chapter 5, verse 16 and 17. Come on. නමුත් නමුත් ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්න. ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන. ඒ කියන්නේ ආත්මෙන් හැසිරෙන්න. කියන ආත්මෙන් හැසිරෙන්න. අයියෝ මෙච්චර දිනෙද්ද. දැන් මම කියන විදියට කියනවා. මම දුකෙන් කිව්වත් දුකෙන්. hina වෙලා කිව්වත් hina වෙලා. කියන ආත්මෙන් ආත්මෙන් හැසිරෙන්න. දැන් ආත්මෙන් හැසිරෙන්න. එවිට එවිට නුඹලා මාංශේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. මෙව්වා ඉෂ්ට කරන්නේ. මාංශකේ දේවල් ඉෂ්ට කරන්නේ. මක්නිසාද? මක්නිසාද? මාංශේ ආත්මයන්න් වහන්සේට විරුද්ධවද? ය. ආත්මයන්න් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස. අංගන්නන. අපි කැමති වෙන දේ නොකරන ලෙස. මම කැමති වෙන එක මට කරන්න බැරි ලෙස මම කැමති වෙන එක මම ලබා ගන්න බැරි ලෙස මෞහු එකිනෙකාට විරුද්ධ වෙති. විරුද්ධයි. මම බලන්න. දැන් මම කැමති වෙන එක මොනවාද? උසස් වෙන්න එක. උසස් වීම ආත්මේ තිබෙනවද මාංශේ තියෙනවද? අයියෝ කියනකෝ. ණය ගන්නතු ජීවත් වෙලා ණය දෙන ජීවිත කෝකේ තියෙන්නේ? උස් සපලත්වේ කොයිද තියනේ? ලෙඩ නැතුව ජීවත් වෙන්නේ කොයිද? හොඳ ගයක් ගන්න ඕනේ කොයිද තියනේ? ඒක ආත්මේ තියන්නේ. නමුත් මම කැමති වුණා මෙව්වා. නමුත් මාංශේ මාව ඉඩ දෙන්නේ නැහැ. මාංශ මාව මේ පැත්තට ආදිනවා. එහෙනම් මට විරුද්ධ කරේ මගේ මාංශේ. මම ඉන්න ඕනේ ආත්මේ. අපි කොයිද ඉන්න ඕනේ? එහෙනම් අපි ආත්මිකව ඇසරන්න අවශ්‍යයි. මම කැමති වෙන දේ ලබා ගන්නට. එහෙනම් ආත්මික ඇසරීම කියන්නේ ගීතාවලිය 91:1 සඳහන් කළ තන මවත්තමේ ආනන්ගේ රස්ථානේ වසන තැනත. කොයිද? කොයිද? මවත්තමේ ආනන්ගේ රස් ස්ථානේ වසන තැනත. හේ මවත්තමේ ආනන්ගේ රස්ථානේ වසන තැනත. නමුත් බයිබලේ නෑ මවත්තමේ ආනන්ගේ රාස්තැනට විසිට කරන තැනත්තා. විසිට කරන එක වෙනයි වසන එක වෙනයි. ඔබගේ ගෙදර ඔබ වාසය කරනවා. අමුත්තන් විසිට කරනවා. සමහර මේ ආත්මික ජීවිතේ ඉටපුකාම ආත්මික ඉන්නවා, ඉටපුකාම ආත්මික නෑ. එහෙනම් ඔබ ඉඳලා ඉట్లా විසිට කරලා එනවා. මම ගිය පොයට එනෝන්ටි මීටල ආත්මික හිටියා. මා ගාව තියෙන ආලේපේම යනවා, අඩු වෙනවා. ඒ නිසා තමයි ආත්මෙන් පිරි ඉන්න ඕනේ. ආත්මෙන් පිරෙන කෙනෙක් කියන තෙල් එක මගේ තෙල් එක ඉවුණා. ඉවුණාම ආපහු තෙල් පුරෝණ. ඒක නොවේ. ඉවුණාම පුරෝණ එක නොවේ. ලින්දේ වතුර ගන්න වෙලාවම වතුර එනවා. ඒ වගේ ආත්මිකව ඉන්නවා කියන එක මම ආත්මෙම ඉන්න අවශ්‍යයි. දැන් අඩු වුණා කියලා කියන්න බෑ. දැන් වුණත් එක මට ගිය නොයින්ටි මීටි වගේ මීටිමත් තියන්න පුළුවන්. කොහමද? මම ගෙදරට ගියාම මම හරි ටයර්. නමුත් මේ ටයර්ඩ් එක වුණාම මම ගෙදරට යන වෙලාව මගේ ආත්මන වාසනාව වා නිදා ගන්නද මාත් එක්ක ඉන්නවද? නෑ වාත් එක්කම ඉන්නේ. මම මොනවද කරේ? ආපෝ යාක්ෂා කළා. මම යාක්ෂා කළා, මගේ ජීවිතේ වැඩි කළා. ඔබ හිතනවද? දැන් මේ දෙමෙ ඉවර ඔක්කොම ඉවරයි. දැන් නිදාස ඉඳිමු. තව අප්‍රේල් මාසේ එන වෙලාවේ ආපෝ දවස් 10ක් අන්තිම. නෑ. මම ඉඳලා ඉట్లా මම එනෝයිටි මීටින් වෙලාවවිල්ලා මෙතන ඉඳලා බලය ලබා ගන්න ආපහු මේ ගීල එන්න නොවේ. මම ඉඳ අවශ්‍යයි. කොයි දෙන්නෝනේ? මවත්තම ආනන්ද ගාස්. ඒ තැන තමයි ඔබගේ ඇඩ්‍රස් වෙන්න ඕනේ. ජීසස් සේව්ස් පවත්වන්නා වූ සුභ කෙරීමේ ආස්කම් දේවමය. ව්‍යාපාරී පරාජය වී නැයි නිසා විවාහයක් නොකර නිවසෙහි නිදහසක් නොමැතිව රෝගී නැගිටීමට නොහැකිව ජීවිතේ කවදාද මා නැගිටින්නේ, ජීවිතේ කෙදිනද වෙනස් වෙන්නේ කියා හාස්කමක් බලා සිටින්නේද?
උපසොයන සහනය යේසුස් තුල තිබේ. සෑම සිකුරාදා දිනකම සවස 5ට බලවත් දේව වචනය පාස්ටර් වෝල්ටර් රාජමණී. Jesus saves 545 ශ්‍රී සංඝරාජ මාවත කොළඹ 10. මේ දැන් ඔබගේ ආස්කමේ දවස. ඒක තමයි ඔබගේ ලිපිණිය වෙන්න අවශ්‍යයි. ඒක තමයි ඔබ ඉන්න ස්ථානේ වෙන්න අවශ්‍යයි. දැන් මේ වෙලාවට පාස්ටර් වෝල්ට මොනා කරගෙන ඇති කියලා කිව්වම පාස්ටර් දැන් යාඥා වෙති. ඒකයි මගේ තැන. ඒකයි මගේ තැන. ඒ තැනේ ලෙඩ තිබෙන්නේ නැහැ. ඒ තැනේ ණය නැහැ. ඒ තැනේ බය නැහැ. ඒ තැනේ සිංහයාට එන්න බෑ. ඒක විශේෂ ස්ථානයක්. ඒක අමුතු තැනක්. ඒ තැනගෙන යෝබ් කියනවා යෝබ්පත. යෝබ් යෝග්ගේ කතාවේ කියනවා යෝබ් 28 අත. හැබැයි මම නැවත නැවත මාව බලන්න කියලා කියන්න තියෙන්න එපා. කියවපු ගා මාව බලන්න. යෝබ් 28 අත. යෝබ් chapter 28 verse 7. Come on. ඒ මාවත. ඒ මාවත කියන. හැම කෙනා කියන. ඒ මාවත. කිසි පක්ෂියෙක් නොදැනි. කිසි පක්ෂියෙක්ට නොදැනි. උකුස්සාගේ ඇසට ඒක නොපමුණේය. උකුස්සා තමයි ඈතේ සිට හැම දෙයක්ම බලන්නේ. නමුත් උකුස්සට දන්නේ නැති, පේන්නේ නැති මාගයක් තිබේ. ඡණ්ඩ මුර්ගයෝ එහි පය නොතබුවේය. ඡණ්ඩ මුර්ගයේ එතන කකුල තිබෙන ඇයිකවත් එතන මාගයක් තියෙනවා කියලා උන්ට දන්නේ නැහැ. රෞද්ද සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය. යක්ෂයා පව එතන ගියේ නැහැ. ඇයි යක්ෂයාටත් එතන තැනක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක මාගයක් තිබේ. ඒ මාගේ තමයි. ගාස්ථානය ඒක මවත්තමයන්ගේ ස්ථානය. ඔබ ඒ ස්ථානින් මොදේ සිංහයාට දෙන්න බෑ. ලෙඩ දෙන්න බෑ. කාය දෙන්න බෑ. පස්ස දෙන්න බෑ. ඒක මගේ දෙවියන් වහන්සේගේ. ඒක මගේ දෙවියන් වහන්සේගේ. ඒක මගේ දෙවියන් වහන්සේගේ. ගාස්ථානය ඒ ස්ථානේ මගේ දෙවියන් වහන්සේ පාලනය කරනවා. ඒක මගේ දෙවියන් වහන්සේගේ. මේ ස්ථාන්ත මම කොහොමද යන්නේ? ඒ ස්ථාන්ත යනවා නම් බයිබලේ සඳහන් කර තන ඉපිසය 18. දැන් මම ඉන්නේ තැනේ. ඒ තැනට යනවා ඉපිසය 18. ඉපිසය chapter 6 verse 18. සියලු යාඥාවලින්ද සියලු යා කියන සියලු යාඥාවලින්ද මොන යාඥාවද? මොන යාචාද මෙතන පඬුරු වලට යාචා කරවත් තරේ අතු ගන්න එකතු වෙලා යාචා කරවත් තරේ නිව්කම සොනරින් එකේ යාචා කරවත් තරේ ටච් ස්ක්‍රීන් එකේ ඉන්න කට්ටිය එකතු වෙලා යාචා කරවත් තරේ ගමනක් යන්න ඉස්සෙල්ලා ඔබ යාචා කරවත් තරේ ආමේ දේව මේ පටන් ගන්න ඉස්සෙල්ලා කැන්ටිමින් කට්ටිය අතල්ලලා යාචා කරවත් තරේ ඇයි මෙතන කොහමෙන්ද යාචා කරවත් තරේ සීලු යාචා වලදී ඉල්ලීම් වලින්ද ඉල්ලීම් වලද සීලු කාල වලදී සී හැම මොහොතම කියන හැම මොහොතම ඒක උදේ වෙන්න පුළුවන් අවසන් වෙන්න පුළුවන් එනොයින්ටින් දවස් වෙන්න පුළුවන් එනොයින්ටින් නැති දවස් වෙන්න පුළුවන් ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන යාඥා කරන්න කොහොමද යාඥා කරන්නේ ඔබ කොයි දෙන්දල යාඥා කරන්නේ ආත්මේ ඔබ මෙතනදල යාඥා කරන්න නරකයි ඒ ස්ථාන්ට යන්නව මාගේ මොනවාද මෙතන මම යන්න මම මොනා කරන්නේ මම ඉන්නේ මෙතන මම ඉන්න ඕනේ අතන මෙතන ඉන්න අය අනිත් අය ගැන වැරදි කතා කරයි. ඒක මාංශයි. අතන ඉන්න අය කතා කරන්නේ. කතා කරයිද? මෙතන ඉන්න අය ඇදෝයයි. ආත්මික අය? ඔහබ ශක්කල බයන්නේ. එහෙනම් මේකේ යතුරු මා දෙන්න. මෙතන දෙන්න. මේකේ යතුරු තමයි බලා සිටීම. මොනවාද? නැවත නැවත බයිබලයේ යෙසාය 41 සඳහන් කරලා තියෙනවා. නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්න. ස්වාමින් වහන්සේ උදෙසා බලා සිටින්න. Tamange savi alut karagannoya. Alut karagannoya. ඔහු රාජලින් මෙන් පියඹා නගින්නෝය. නගින්නෝය. ඔහු නද කරන්නේ
ස්වාමීන්ට බලා සිටිනවා. එහෙනම් මේ මවත්තම ස්ථානට එන්න අවශ්‍ය නම් මම මොනවද කරන්න ඕනේ? බලා සිටින්න අවශ්‍යයි. මම මොනවද කරන්න අවශ්‍යද? බලා සිටින්න අවශ්‍යයි. ස්වාමීන්ට බලා සිටීම කියන්නේ එක තමයි ක්‍රිස්තියානිකේ තියෙන රහස. රහස එකයි. කෙනෙක්යි ඇයි වා ටිකක් වෙලා හිටියේ මල් බලා සිටියේ මට? ඇයි ඉක්මනට ගියේ? අද උඟක් අය ආක්ෂා කරන්න ගියාම ස්වාමීනි මේකයි 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 ටක් ගාලා යනවා. බලා සිටින්න බෑ. ඒගොල්ලන්ට වැඩ වැඩි. මම දවසක් උනත් තරින්න ඔහා එනකම්. ඒකයි බලා සිටීම. බලා සිටීම තමයි රාස. මේක මාංශය. මේක ආත්මය. ආත්මේ තමයි බලය තියෙන්නේ. ආත්මේ තමයි සඵලත්වය තියෙන්නේ. ආත්මේ තමයි උසස්කම තියෙන්නේ. සභාව වර්ධන වෙන්න සභාව කෝකේ තිබෙන්න ඕනේ. පාස්ටර් කෝකේ දින්න ඕනේ. සේවකයන් කෝකේ දින්න ඕනේ. ආත්මේ. එහෙනම් මේ මාංශේ ඉන්නව කෙනාටයි ආත්මේ ඉන්නව දෙකටයි මැද පාත්‍රයක් තිබෙනවා. මිටියාවතක් තියෙනවා. හැබැයි මේ මාංශය මේ ආත්මයට යන්නට තියෙන මැද තියෙන එකම පාලම බලාසිටියා. හාලෙලූයා. ඔබ මෙතන ඉඳලා අතන්ට යන්න අවශ්‍ය නම් ඔබට මොනවද අවශ්‍ය? ඔබට මොනවද අවශ්‍ය? ගීතාවලිය 41 සඳහන් කරලා තිනවා. Psalm chapter 40 verse 1. දාවිද් රජා කියනවා, මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි. හාලෙලූයා. මම කොහොමද බලා සිටියේ? ඔක්කොම කියන. මම ස්වාමීන් වහන්සේට ඉවසිල්ලෙන් බලා සිටියා. නැවත කියන. නැවත. මම බලා සිටියා නොවේ. මම ඉවසිල්ලෙන් බලා සිටියා. මම ඉවසිල්ලෙන් බලා සිටියා. අන්න ඉවසිල්ලෙන් බලා සිටපු නිසා උන්වහන්සේ කන් යොමා මාගේ මොරගසීම ඇසූසේක. උන්වහන්සේ කන් යොමා, ඒ කියන්නේ මා කෙරේ ඇලුම් වෙලා මගේ පැත්තට ඇවිල්ලා. හාලෙලූයා. ඔබ බලා සිටියා දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබ වසා ගනේ. ආමේන්. රබ්බේකේ. මම බලා සිටියා. කොහමද හිටියේ? ඉවසීමෙන්. ඉස්සරේම නෝයි උදේ පාන්දර මම නැගිටිනවා, පැයක් යාක්ෂා කරනවා, මගේ වැඩවල ඉවරයි, මම ඩගලාමෙන් කියලා මම යනවා. දැන් ඊට පස්සේ නෑ කියලා පැය දෙකක් හිටියා. ඊට පස්සේ එකත් මදි, පැය 8ක් හිටියා. 8ක් ඉන්න වෙලාවේ තමයි මට තේරුණේ මගේ දෙවියන් වාස මා පැත්තට යොමු වුණා කියලා. දෙවියන් වාස මගේ පක්ෂේ නම් මට විරුද්ධ වෙන්නේ කවුද? බලන්න බලන්න බලන්න, මම ස්වාමීන් වහන්සේ ඉවසින්ෙන් බලා සිටියා. ස්වාමීන් වහන්සේ මගේ පැත්තට ඇවිල්ලා මගේ කන්නලව වලට පිළිතුරු දුන්නා. මගේ මොරගැසීම් යාච්ඤා වැසුවා. කොයිද කොයිද? මෙතන එතන මට ස්වාමීන් වහන්සේ අයම් කද දුන්නේ. මම විනාඩි පහක් ස්වාමීන් ස්තුති වේවා, මගේ යාච්ඤා මේක මට දෙන්න. කවද? මගේ ලෙඩ සුවකරන, මගේ කැන්සර් සුවකරන, මගේ නෑ ප්‍රසිවකරන, ඒව ආස්කමුන්නේ. හැයි මම හිටියේ මාංශේ. මෙතන ආවම මම ඉල්ලනව යාක්ෂාවට එතන බලය තිබෙනවා. කලින් එක තිබුණේ, කලින් යාක්ෂාට බලය තිබුණේ මක්නිසාද? මම හිටියේ මාංශේ. දැන් මම ඉන්නේ ආත්මේ. එන ආත්මික වෙන්න තිබෙන යතුර මොනවාද? ස්වාමීන් වහන්සේ කියන ගීතවල 40:10 නුඹලා නිශ්ශලවි නිශ්ශලවි නුඹලා වාඩිවි. මමයි ස්වාමීන් වහන්සේ කියලා දැනගන්න, මමයි දෙවියන් වහන්සේ කියලා ඔයා දැනගන්න පුළුවන්. වාගේ ඉවසීම තමයි මට දෙවියන් වහන්සේ ඉන්නවා කියලා මට තේරෙනවා. එහෙනම් මේ බලා සිටීමට මිලියක් දෙන්න ඕනේ. මොනවද දෙන්න ඕනේ? ඔබ මිලියක් දෙන්න ඕනේ. ආත්මෙන් වාසර පුළුවන් ඔබ ආත්මික කරන්න. ඔබ ආත්මික කරන්න ආත්මෙන් වාසර පුළුවන්. එන ඔබ මිලයක් දෙන්න අවශ්‍යයි. ඔබ මිලයක් දෙන්න ඕනේ. එන මොනවාද කරන්න ඕනේ? මාව බලන්න. අපි ධනගල යාක්ෂා කරනවා. ස්වාමිනේ මගේ මේක උමනායි, මේක මට අවශ්‍යයි.
හැබැයි ආක්ෂා කරන වෙලාවේ මෙතන කකුල රිදෙන වගේ තියෙනවා. ඇයි මම ඉන්නේ? කතා කරනකෝ මාංශය. මම ආක්ෂා කරන ටයර්ඩ් වගේ පේනවා. මම ඉන්නේ මාංශය. කලන්ත වගේ මටත් ආවා. මම ඒව පිළිගන්න. ඇයි කියන්නේ එතකොටනේ ඔයගොල්ලෝ මේ වගේ එන්න පුළුවන්. නැත්තම් පාස්ටර් වගේ අපිට බෑ කියලා. නෑ නෑ ඔයගොල්ලෝ එන්න ඕනේ. එතකොට මම මාංශ ඉස්සල මාංශ මගේ ඇඟේ මාංශවල පිරලා තියෙනවා. මම ඉඳලා යාක්ෂා කරන පෑ භාගයක් පෑක් දැන් එක එක ගැලවෙනවා. දැන් අද යාක්ෂා කරා මේට අත්තරින් එකයි. නැත්නම් ඒට ආපහු පිරෙයි. මම ඒටත් යාක්ෂා කරා. දැන් මට දැන් ටිකක් යාක්ෂා කරන වෙලාවේ නිදිමත ගතිය නෑ. හැබැයි ආනු වෙන ගතිය දෙනවා. ඇයි මම තව මාංශනේ. හැබැයි ටිකක් හොඳයි. හොඳයිද නැද්ද? හොඳයි. මම ජිම් එකට ගියා. ජිම් ගිහලා එක්සර්සයිස් ඔක්කොම කළා. හොඳට වෙයිට් ඔස්සලා මගේ බඩ ෆ්ලැට්ම වුණා. වුණාම එක මාත් එක්කෙනෙක් ආවා අගේ සයිස්. මම මේ සයිස් එකට එන්න ඕනේ. මාස 3ක් හොඳට කිව්වත් පුළුවන්ද කියලා ඇවා. මාංශ වෙලා මාස 3ක්. මම ඇවෝ වයස කියද කියලා. එයා කිව්වා මට වයස 50 කියලා. මම කිව්වා වයි පුදුන කාලේ ඉඳලා ඔබල කාලා. අවුරුදු 50ක් මේ මාස 3 ඉවර කරන්න කිව්වොත් ඔයාට බෑ. ඒකට කාලයක් යයි. ඒ නිසා වාඩි වෙලා මේක කරන්න. එයාට මේක මෙතනින් මෙහෙම එන්නේ ඒකට යහ එන්නේ නැහැ. මම කිව්වා කමක් නැහැ. වා මෙහෙම කරන්න. අන්න එයා අනිද්දා සත්‍යකේ නැහැ. අනිද්දා සාව ටිකක් ආවා. ඊට පස්සේ තව ටිකක් ආවා. ආමේ. ඉස්සරමට අමාරු. මෙහෙම කරන්න කියනවා මෙහෙම කරන්න කියනවා. බඩ පිච්චෙන වගේ අරි අමාරු. මම අමාරුෙන් ඉඳලා මගේ තෙල මැරුවා. කියන ෆැට් බර්න් කරන්න කියලා. මම කියන්නේ kill the fat. ෆැට් එක මරන්න. තෙල් කියන නමක් ඇඟේ තියන්න එකයි. තෙල් කියන නමක් මාංශුනා. මෙතන බල්ඩ එක දෙන්න කුට්ටි කිලෝ ගණන් මස්. මෙතනත් මස්. මේකට මොනවද කනේ? මේම පෑන් මේකේ ඉඳලා මේම යන්න කිව්වා. මම කොයිද? මම කෙක්කෙන්ට කොහමද ඩම් ඇදලා සපෝට් එකක් දෙන්න කියලා. එයා සපෝට් එක දුන්නා. දෙවෙනි පාතුම් පාවා. එනි සොත්තමයි මගේ ආක්ෂාවේ මම ගීතියක් දාගෙන මම ආක්ෂා කළේ සපෝට් එකට. හැබැයි දැන් සපෝට් ඕනේ නැහැ. දැන් මම බලවම පාස්ටර් වගේ වෙන්න ඕනේ. හැබැයි මම මිලියක් දුන්නා. අම ඉස්සර යාච්ඡා කරන වෙලාවේ අපේ අම්මයිට ප්‍රම කෝල් කරා. චර්ච් එක මොනවා අදිසියක් කෝල් වුණත් මොනවා වෙයිද කියලා. මම ෆේවරිට් නම්බර්ස් කියලා මම ඩූ නොට් ඩිස්ටර්බ් දානවා. දාලා යාච්ඡා කරනවා. ඊට ප්‍රම චර්ච් එකෙන් කෝල් ලැක්කේ. අපේ කට්ටියට මේ අචුම් ගියත් ඉන්නේ චර්ච් එකේ. හා මම කිව්වා ඊට පස්සේ මට කෝල් කරන්න එපා. අදිසියක් වුණත් මෙසේජ් එකක් දාලා තියෙන පාස මේ තක්ත්‍යයක් තියෙනවා කියලා. අරේ ආව මම සල්ලි දුන්නා පාස්ටර්. දුන්නත් ඉතින් ඇයි මට එවන්නේ? මම ඒව ඔක්කොම දුන්නා. දැන් මම මොනවද කළේ? මේක මට මාංශයක්. මම සයිලන්ට් දාලා ෆෝනේ පැත්තකම දැම්මා. කවුද මලත් මට කමක් නැහැ. මගේ ආක්ෂා විවෙන්න ඕනේ. ඇයි මම ආත්මෙට යන්න ඕනේ. මම ආත්මෙට යන වෙලාවේ එකෙක් මැරෙන්න පුළුවන් කමක් නැහැ. මම ආත්මෙට ගියත් ඌව නැවත මලුන්ගේ නැගිටින්න දවන්න පුළුවන්. මම දැන් ෆෝන් එකේ පැත්තක දාලා දෙන්නේ. දැන් මම ආක්ෂා කරනවා. ඉස්සරහ යමාවෝ. දැන් පය දෙක තුනක් ආක්ෂා කළ දෙවිනාස මාත් එක්ක ඉන්න එක පේන්නේ. ඔයාලා දෙක දෙවිනාස ඉන්නවද නැද්ද? සුද්දාද නැද්ද? ඉන්නවා. නමුත් ඒ කොහමද දන්නේ? බයිබලේ කියලා තියෙන නිසා. නමුත් ඔබට දන්නවද සුද්දාගම සබගාව ඉන්නත්? ඔබට පේනවද? ඔබට තේරෙන්නේ නැහැ. මට තේරෙනවා. මම උඩින් පල්ලයට එන මොහොතේ පේනවා. මා අද එක්කෙනෙක් මාව ප්‍රේස් ලෝඩ් කියන්න ගිහලා එමෙ බිම වැටුණා. මම නෑ පස්ට ගා කෝල් දුන්නා. ඉන්නවා මට දන්නවා. ඒ තැනට එන්න ඕනේ. මම මාන්සුනා. ඒක පැයකින් උන්නේ නෑ. පැය දෙකකින් උන්නේ නෑ. පැය තුනකින් උන්නේ නෑ. ඊට පස්සේ ආපහු පැය තුනක් ඇල්ලුවා. දැන් අද යාක්ෂා එක්සර්සයිස් කරනවා. අද එක්සර්සයිස් කළා දවස් එක්සර්සයිස් කරුවේ නෑ. ඊට පස්සේ ආපහු එක්සර්සයිස් කරන්න ගියාම ආපහු මුලේ ඉඳලා පටන් ගන්න ඕනේ. එහෙමනේ. දැන් ඔයාලා එහෙමනේ පටන් ගන්න. ආ කවුද membership ගන්නවලු වෙන එක්කෙනෙක් මේ gym එකට ආවලු.
ඇයි දැක්ක ගාම හසයි. පාස්ට වගේ වෙන්ඩුවනේ, පාස්ට වගේ බලවන්ත හොඳයි. හැබැයි මිල්ලයක් ගෙවන්ඩුවනේ. මම උදේ පාන්දර දෙකට නැගිටනවා, දෙකේ ඉඳල යාක්ෂා කරනවා. ඊට පස්සේ මගේ පුරුද්දක් තිබුණා, මම ඕගලන්ට කියලා තිබ්බා, මම පැයක් ඇලම් තියලා යාක්ෂා කරනවා. ඊට පස්සේ ආපහු පැයක් ඇලම් තියලා මම බයිබල් කරනවා. මට ඒක බාධාවක් දැන්. ඒ යාක්ෂා කරන ඉල ඇලම් එක වැදෙනම ඒක නැගිටලා ඕෆ් කරන්න එපේ. ඇයි මගේ යාක්ෂාව ඇලම් නැතුවම දැන් යනවා පැය ගණන්. අන්න ඒකත් ඕෆ් කරලා දැම්මා. මම ඉන්නෝනේ ආත්මෙම්ම. දැන් මගේ යාක්ෂාව යනවා ආත්මිකව. ගීලා ගීලා මගේ මාංශ ඔක්කොම ඉවරුණා. ඔක්කොම ලියස් ගැලවිලා ගැලවිලා. මම එකෙන්ද කියන. ඔබගේ ඇඟේ මට ඔබ තුළ ආත්මය දකින්න ඕනේ. මට ආත්මය දකින්න ඕනේ. ඔබ තුළ ආත්මවාසි ඉන්නවා කියලා මට පේන්න ඕනේ. මට ආත්මවාසි ඉන්නවා කියලා පේන්නේ. හැබැයි ඔබගේ මාංශය මට පේනවා. හැබැයි නමුත් හද ඔබ විශ්වාස කරනද ඔබ තුළ තිබෙන්නේ අලුත් ආත්මයක්. ඔබගේ ආත්මය තුළ සුද්ධාත්මාසය ඉන්නවා කියලා මෙච්චර කාලෙ ඔබ ජීවත් වුණා වගේ. එහෙනම් අද දවසේ පස්සේ ඔබ ජීවත් වෙන්න යන්නේ. අනේ නිකන් විශ්වාස කිරීගලා උඹලුක්කුල්ලේ ඉරපදු පුතිය ආවි. අන්න ආවි උඹලුක්කුල්ලේ ඉරකරදී එනවා කාලම් වාන්දේ පොළ. නාන් වාල මාටේන් එන්නවදේ නිකන් විශ්වාස කිරීගලා. ඔබ මේක විශ්වාස කරනවා මෙච්චර කාලයක් අල්ලන්න බැරුවයි තිබුණා උදේ. ඔබ මීට පස්සේ අද දවසේ ඔබ අල්ලයි. නාන් ඒක කළවරු කරේ. සම්පූර්ණ ඔබගේ ණය, ඔබගේ සෑම පොලි ප්‍රශ්න, බැංකුවේ තම සතයක් නැහැනත් මගේ ආත්ම වාස මේ දෙමේ තුලි ඔබ වෙනස් කරයි. උඹලගේ බෑන්ක් කඩන්කල් වට්ටි කඩන්කලේ අදේ ආවියනවරේ කොණ්ඩ තීර්ථ පිළිවා. ඔබ ඔබගේ තාත්තා වගේ නොවේ. ඉංගලුගලේ තකපල ඔබ ගායියා වගේ නොවේ. ඔබ විශේෂකේ. ඔබ තුල තිබෙන සුද්ධාත්ම වාස. ඉංගලුගලේ ඉරපර පර ඔබ ඉදතපුර හොමුදාක් මේ නීතිය කියලා. ඉංගලුගලේ කන්දවල පිළිඳදී. නමුත් අද ඔබ දැනගත්තා. අනලින්නිගලනුතුම අලුත් කෙනෙක්. මම අලුත් ආත්මයක්. මගේ ආත්මය තුල සුද්ධාත්මස නිසා මලාලේ ගැම්මදක්ම එතුමා ප්‍රාණවත්. නාදී පුලේ පරිපතාමියන් වදින දෙපළිලායේ එද පුලේ පරිත එල්ලා කාර්යගලියම් අවර් උයි. හැබැයි එනේ ඉරි දෙන මොතේ ඔබ උඟාක් යාක්ෂා කළ යාක්ෂා එනවනම් හැම මාම්සෙකේ ගලවනවා. ගලවන වෙලාවේ ඔබගේ ඇතුළේ තියෙන ආත්මය ලෙඩපෙනේ. මගේ මෙතන කටු කාටක් පෙනුන්නේ නැහැ. හැබැයි දැන් පේනවා. ඇයි මම මාංශේ ගලවලා තියනේ. ඔබගේ මාංශේ ගැලවෙන්න ඕනේ. පාස්ටර් මම දැන් ආත්මික ගුණා කියලා කොහමද දන්නේ? මම ආත්මික ගුණා කියලාද කොහමද දන්නේ? ගීතාවල අතිලේක අතිලේක දැන් අපි කියවනේ. කියවනේ. විසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටි. බලා සිටියා ස්වාමීන් වහන්සේ මා කර ඇලුමුණා. උන්වහන්සේ කන්‍යමා මාගේ මොරගැසීම් ඇසුමසේක ඇසුසේක උන්වහන්සේ භයානක බලකින් දැන් බලන ස්වාමින් වහන්සේ වෙත ආවා. දැන් මම ඉවසිටියා. අදිසින දෙයියේ උදේ මම එකෙන්ට කිව්වා මම එන්න යාච්ඤාවක් කරන්න කියලා. මම නැගිට්ටා මට තේරුණා තාම මදි වගේ. මම කිව්වා මට දැන් එන්න බෑ. මම වා කියන්න මම ඕන තුනට වගේ එන්න කියලා. 10ට අඬ ගමන කැන්සල් කරා. යාක්ෂා කළා දෙක කරා. නා ෆිට් එක. කොයිද මම දැන් ඉන්නේ? මවත්තුමයන්ගේ ස්ථානේ. ඉවසීමේ. මම අදිසියෙන් 10ට යන්න ඕනේ. තඩබඩ ගාල කරන්න බෑ. පාස්ටර් මම මේ මීටර් කොහමද වැඩ කරන්නේ? හරි මම කියන්න. ඔයගොල්ලෝ මෙච්චර වැඩ කරානේ. බැංකුවේ ලක්ෂයක් දාලා තියනවද? නෑනේ. මම කියන්නේ ක කරන්න බැංකුවේ මිලියන් ගණන් තියෙන. අමේ
දැන් බලන්න ස්වාමීන් වහන්සේ වෙත ගියා ස්වාමීන් වහන්සේ මා කර ඇලුණා මට යාච්ඤාවට පිටුදා දැන් ඔබ දේව අභිමුඛේ ආව මොනවද වෙන්නේ කියලා බලන්න නම්බර් 1 දෙවියන් වචනය උන්වහන්සේ භයානක වලකින් උන්වහන්සේ භයානක වලකින් හැලපතින් මා ඔසවා හැලපතින් හැලපතින් කියන්නේ මඩවලි මා ඔසවා පර්වතයක් පිට මාගේ පාද තබා තබා මාගේ ගමන සීර කළසේක හැලෙලුයා ඔබ ෆස් ඉඳ මාම්සේ ඉඳලා ඔබ මේ ආත්මය තුල එන මොහොතේ ඔබට ඉස්සල්ලාම මාත් වලකින් ස්වාමනාස මඩවලින් ඔබ ඔසවයි ආමේ මඩ සිංහල වචනේ කොහමද ඒකට ඉස්සල්ලා භයානක ලෝකයෙන් භයානක වල පාපේ තමයි ඒකෙන් ඔසවයි ඔබ මේම පැහැගෙන යාක්ෂා කරන එන මොහොතේ ඔබගේ පව් ටික ඔක්කොම ඉවත් වෙයි හැලෙලුයා ඔබගේ පව් ඉවත් වෙයි මම ස්වාමිනාස බලා සිටලා පැහැගෙන ගියාම මගේ ඉස්සර මම පොඩි කාලේ ඉඳලා කරපු වැරදි මට පෙන්නා අනේ මේක වැරදිනේ මම ඔක්කොම සමාව දුන්නා පොඩි පව්වක් පවා පෙනේ මම අවුරුදු 7කට ඉස්සෙල්ලා මම සමාවිල්ලුවා ඊට පස්සේ අනිත් සතියේ මට සමාව මොනවාද එකක තව අමුතු දේවල් මට එනවා අනේ මේම කළානේ මේක කළානේ මම සමාවිල්ලුවා සමාවත් ස්වාමීස් දුන්නා ඊට පස්සේ බලන්න වද කෙනෙක් මගේ ඔෆිස් එකට ආවා මම අවුරුදු 7කට ඉස්සෙල්ලා යාට වචනයක් දුන්න කිව්වා. ඒක වැරදි. යාට බෑන්න නැත මොනවා කියලාදී. දැන් මම සමාව ඉල්ලල ඉවරයි. නමුත් එයා අපේ චර්ච් එකේ දැන් සාමාන්‍ය මේගොල්ලෝ වගේ ඉන්නවා. නමුත් එයාත් එක්ක එයා චර්ච් මෙම්බර් කෙනෙක්. එයා අංගාව දාවම එයා පාස්ටර් කියලා hina වෙලා පාස්වාගේ බලවන්තයි හොඳයි පාස් දැන් දෙයිම කියලා එයා කී කතා කරලා මට යාක්ෂා කරනවා. මම යාක්ෂා කරලා සුද්ධාත්මස් කිව්වා අවුරුදු 7කට ඉස්සෙල්ලා. මේකට සමාවිල්ලලා නෑ සුද්ධාත්මසික මම්මයි මියාව මෙතන ගෙනාවේ ඔයා මේකෙන් උත් එළියට එන්න ඕනේ කියලා ඒකෙන් උත් මාව බලේ ඉඳලා උස්සලා පර්වතේ මුදුන දැපුවා දැන් මම ඉන්නේ මඩේ නොවේ පර්වතේ මුදුනේ උස්සස් තැන ඒක තමයි පිරිසුදු තැන දැන් බලන්න ගෑරේජ් එකේ වැඩ කරනවා ග්‍රීස් වැදිලා ඒ ගෑරේජ් එක ඇඳුමේ මජං වැදිලා ඔක්ම තැනම කුණු දැන් ගෑරේජ් එක යට වාහනේ යට ඇණයක් ගැලේ වැටිලා ඒක ගන්නව නම් ඒක ප්‍රශ්නයක් ද නැහනේ රිංගලා ගිලා ගන්නව ඇයි ගෑරේජ් එකේ කුණු මජං වෙලා දැන් මම මජං නැ මම දැන් සුදු දාගෙන ඉන්නේ ගෑරේජ් එකේ පැත්තේ ගියත්තක මම සයිඩ් එක යන්නේ වදීද කියලා ඇයි මට දැන් පොඩි දේ පවා ලුකුවට පවුවගේ පේනවා. අමේ මම ගිය සතියේ කිව්වා එදා මම වැරද්දක් කරන්න. මාගා වැරදි නැහැ. මම සුපර් මාකට් ගිහලා බඩු ටිකක් ගත්තා. අරන් යෝනා මේකලා කොලයක් දුන්නා බිල. මගේ ක්‍රෙඩිට් කාඩ් අස්සන් කළා මගේ කොලේ දුන්නා. ඉතින් මට වැඩක් නැනේ. මම මේක එහෙම මෙරිකල මීම්ෙන් බැලුවා. බාල්දියක් බකටයක් නැහැ කියලා මම මොනවා කරේ කවුරුත් නැහැ කියලා මිමින් දැම්ම බිම. මිමින් බිම දැම්මා. දාලා මම කාර් එකට එන වෙලාවේ මගේ ආත්මවාස කියන එක වැරදි නේ කියලා. මගේ ඔළුවට එනවා ඔයාගේ කාර්යයේ කවුදරි පිටිපස්සේ වාඩිලා ඉන්න කෙනෙක් මොනවාරි කාලා සීට් එකට දැම්මත් මොනවා වේද? ඒක හරිද? ගිය හස්සේ කවුදරි මෙහෙම වෙන කෙනෙක් දැම්මත් හරිද? මේ චර්ච් එකේ කවුදරි ඇවිල්ලා මෙතන පංකලක් දාලා ගියත් හරිද? වැරදි. මම ලොකු වැරද්දක් කළා. දැන් මම උඩ ඉන්න නිසා පොඩි දේවලුත් වැරදි වගේ පේනවා. ඔයාලට දන්නවද? මම කාර් එක නැතර කළා. ඒ සුපර් මාකට් ඇතුළේ ගිහලා මම විසිකපු කොලේ හොයනවා. ඒක හොයලා මම මේ කොලේ අතර ගත්ත විතරයි. ඇඟෙන් ලොකු වාග්ගිය. ලොකු වාග්ගිය මම කුණු බල්ද දාම්මා. වාග්ගිය ලොකු සන්තෝෂය. කාර් එකේ වාග්ගිය දුර එන වෙලාව තමයි මගේ ඔළුවට එන්නේ. මම නිකන් හරි ඒ කොලේ ගත්ත නැත්නම් මගේ ඇඟේ බර තියේ හැබැයි මට දන්නේ නැහැ මට දන්නේ නැහැ ඔව් නොකර
දුර සිටින එක තමයි ලේසි. පව් කරන්න එක අමාරු. මම කියන්නේ මගේ ළමයිට පවා මම බැන්නත් මම සමාව ඉල්ලනවා. මගේ ළමයිට පවා බැන්නත් සමාව ඉල්ලනවා. මගේ ස්ටාෆ්ලට මම බැන්නලා තිබුණත් ඇති මම ආපු අඬගල මම සෝරි කියනවා. මම වැරදි කරන්න කැමති නැහැ. වැරදි කරන්න කැමති නැහැ. ඔබ දේව අභිමුඛයේ මෙහෙම කැප වෙලා ආවම ඔබගේ ජීවිත වෙනස් වෙයි. ඔබ පිවිසෙයි. ආමේ. ඔබ කාගෙනත් වැරදි කියන්නේ. මම කාගෙනත් වැරදි කියන්නේ. මට අවශ්‍ය නැහැ. මම කාගේ ඉතත් විද්දන්නේ. මෙයා මෙහෙම කළා කියලා. මේ චර්ච් එකේ කවුදගේ මාගෙන මේ වැරද්දක්ද? සමහර අය මෙතන ඉන්නවා. ඔබ ඔබ ඔබට කියන කැමති. ඔබ මෙතන චර්ච් එකේ ඉඳලා තව චර්ච් එකකට යනවද? අද අවශ්‍ය නැත්තම් දව මට දන්නේ. මම කියන්නේ ඔබට මේ දේශනාව ඇති. ඔබ තව පැය දෙකක් තුනක් ගෙතන ඉඳ වඩා ඔබ ගිහිලා දේව පාමුලෙ ඉන්න. ඔබ මාංශෙන් ආත්මෙට. ආමේ. පල්ලි ගණන් ගිහිලා වැඩක් නැහැ. ඔබ අවුරුදු 20ක් මේ චර්ච් එකේ ඉඳලා ඔබ අතන ඉන්නවා නම් තාම තේරුමක් නැහැ. අද ජීවිත වෙනස් කරන්න. අතන ඉඳලා මෙතනට එන්න. ඔබගේ ත්‍රිවිල් එක කාර් වෙයි. ඔබගේ කුලිගේ අයිතිගේ වෙයි. ඔබගේ ණයකාර ජීවිත ණයදල ජීවිත වෙයි. ඔබ කුලි වැඩ කරනවා නම් ඔබ කම්පැනියට අයිතිකාරයෙක් වෙයි. ඔබගේ දුප්පත් ජීවිතේ ඉවත් වෙයි. ඔබ ණය ගන්න ඔබ ණය දෙයි. එන්න මාංශ වෙලා අතන ඉඳලා මෙතනට මගේ ස්වාමීන් වහන්සේ වෙත යනවා කියලා ඔබ එන්න දේව පාමුල. ඔබ එන්න දේව පාමුල. ඔබ එන්න දේව පාමුල. ඔබ එන්න දෙවියන් වහන්සේට. ඔබගේ මාංශය කඩන්න යාක්ෂා කරන්න නිරාගෙන් ඉන්න නෑ. මට තාම නිදිමත එනවා. මහනුන් එනවා. තාම වෙන සිතිවිලි එනවා. වෙන කල්පනා එනවා. එහෙනම් මම මාංශය ඉන්නේ. මම තාම තව එකනකන වැරදි කතා කරනවා. එහෙනම් මම මාංශය ඉන්නේ. මම තව එකනකන කේලම් කියනවා. එහෙනම් මම මාංශය ඉන්නේ. වෙන කෙනෙක් කතාව තව කියනවා. මම මාංශය ඉන්නේ. අන්න. තව යාක්ෂාවට එන්න. බයන්න එතෙන්ට. දේව පාමුල් ගන්න. ඔබ එන්න ඕනේ මේ ආත්මෙට. ඔබ තාමත් වෙනත් කෙනෙක්ගෙන කතා කරනවා. ඔබ ඉන්නේ මාංශේ. තාම ඔබ යාක්ෂා කරගෙන ඉදිමතනවාද? එන ඔබ ඉන්නේ මාංශේ. එන්න ආත්මෙට. ඕ වාඩි වෙන්න. ඔබ ආත්මෙට එන්න. තාම ඔබට යාක්ෂා කරන්න ලෑනු වෙනවද? තාම යාක්ෂා කරන්න වෙන සිතිවිලි එනවද? එන ඔබ ඉන්නේ මාංශේ. තව කෙනෙක්ගේ චරිත ඝාතනය කරනද? මාංශේ. මේ පැත්තත් කතා කරලා අර පැත්තත් කතා කරනවා. එන ඔබ ඉන්නේ මාංශේ. ඔබගේ ජීවිත කවදාවත් ආශ්‍රය නැහැ. මෙතනල පල්ලිය ඇවිල්ලා ප්‍රසංසාවයි ප්‍රසංසාවයි කවතක ඒක තේරුමක් නැහැ. යාක්ෂා කවතක ඒක පිළිතුර නැහැ. ඔබ ජීවිත වෙනස් කරන්න. මම ලංකාවේ නම්බර් 1 වෙනවා කිව්වා. මම එතනට ඇවිල්ලා ඉන්නේ. එතනට ඇවිල්ලා නැහැ. එනේ අප්‍රේල් ගාක් දේවදාසෙන් දෙන්නා. ඒක තමයි වා ජීවිත. අනිත් ඇගෙන බලන්න එපා. ආද දාන්නේ ක්‍රීම් දානවද? දැන් මම ගෙදර පාවිච්චි ක්‍රීම් මොනවාද ඔක්කොමලට දන්නවා. මේ ෆේස් වොෂ් එක මූණක් තිබුණත් වොෂ් එකක් තියෙනවා තමයි. දැන් ඕගලන් ගෙදර දත් බුරුස් තියෙන එක මේ ලොකු මාදයක් නෙමෙයිනේ. ටූත් පේස් තියෙන එක ලොකු දෙයක් නෙමෙයිනේ. දතක් තිබුණත් ටූත් පේස් තියෙනවාමයි. ඉතින් මූණ නැති හේතුව ඒක කතා නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මාංශ මම ඒගොල්ලන් ගැන වැරදි කියන්නේ. ඒගොල්ලෝ කමක් නැහැ. ඒගොල්ලෝ හිටපදී අපි ස්වාමිනා සූසස් කරලා දෙනවා. මේ වගේ සිතිවිල් මේ වගේ වැරදි දේවල් එපා. ඊයේ මම එක දැන්ට ගියා. මම කිව්වා අවශ්‍ය යන වෙලায় මම එක ෂොප් එකට ගියා. ඊතර බඩුවක් ගත්තම ඒගොල්ලන් කම්පියුටර් එක නෑ. මට පහක් වුණා. ඇයි මම දැන් යන්නත් උනේ?
මේකල ඇ පරක් වෙනවානේ. මට මැනුවල් බිල්ලයක් දාල දෙන්න පුළුවන් කමක් නැස. මම කේන්ති ගත්තනේ. මට කේන් තියෙන්නේ එන්න අරකයි. ඇයි ම පින්නේ ආත්මේ. ඇයි අ ඔගලන්ට දේශනා කරන්නේ ඔගලන් එන්නේ මාම්සෙන්ස. ඒනිසයි මම කතා කරන්න ඔබ එන්න කියලා. මම පාර යන වෙලා එක බද කෙනෙක් සිගරට් බීගෙනවා. මම කාර කියන වෙලා දැක්කා. මම කාර එක නැත කළා ඕන් ගාලා ඒ බද කියලා කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? එයා මාව දැක්කත් මිටුස පල්ලි කමක් නැහැ. එයා එන එක දාපද. මම මාංශ ආත්මේ කතා කරනවා. එයාගේ ජීවිත වෙනස් වෙනවා. එයාගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. හැම කෙනාගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. එන්නේ මෙතෙන්ට. ලෝකෙ අත්තරින් නැහැ. මෙතෙන්ට ආවම ඔබගේ පව් ඉවත් වෙයි. දැන් මම තව අමුද්දයක් කියනවා. ඔබ පව් සමාව ඉල්ලුවා. ස්වාමීන් වහන්සේ අපිට පව් සමාව දෙන්න. සුද්ධෝ මේස වෙලාවෙත් මට පව් සමාව දෙන්න. සෞස සමාව දෙන්න. සමාව ඉල්ලනවා ආපව් කියලා පව පෙම කරනවා. ඇයි සමාව ඉල්ල ලේ පාපේම ආපව් කරන්නේ? ඔබ සමාව ඉල්ල කොයිද ඉඳලා? මාංශේ. ඔබ මාංශේ ඉඳලා ඔබ සමාව ඉල්ලතේ නැවතේ පාපය කරයි. නමුත් ඔබගේ මාංශය නැති කරලා ඔබ ඒ පැත්තට එන්න ඕනේ. ඒ පැත්තට එන්න මොනවද අවශ්‍ය? බල ආසිට බා. ඒ ආක්ෂා පෑගෙන ඉඳලා මෙතන ආත්මය ඇවිල්ලා ස්වාමිනේ මම මේම වැරද්දා කළා කිව්වත් ඒ සමාව සුද්ධාද්වාස දෙනවා. ආමේ. නමුත් ඒ නැවත ඒ පාපය ඔබ කරන්නේ නැහැ. ඇයි කිව්වත් ඔබ ආත්මය ඉඳලා ඔබ සමාව ඉල්ලන මොහොතේ සුද්ධාත්මන වංශ ඇවිල්ලා යේසුස් කෙලේ වලින් ඒ පාපය සම්පූර්ණ සෝදා එතම ඉවත් කරලා දානවා. එතුම මොනවද කරන්නේ? ඔබ භයංකර බලය ඉඳලා ඔස්සවා කොයිද තබන්නේ? පර්වතේ මුදුනේ තබා ඔබගේ පාද ස්ථීර කරයි. මොනවද කරන්නේ? එතන එතනම තමයි ඉන්නේ. ආපෝ පල්ලයට එන්නේ? ආපෝ ඔබ සිගරට් බොන්නේ? ආපෝ ඔබ අරකු බොන්නේ? ඔබ ආපෝ වැරදි කරන්නේ? ආපෝ ඔබට කේන් තියන්නේ නෑ. මම ඔයගොල්ලන් කේන් දිගස්සන්න මගේ දිව්‍යන්වාස මාත් කැළම් වෙනවා. මගේ පාපය අන්න ඔබට ඔබගේ පාපය කියලා ඔබ සමාව ඉල්ලන වෙලාවක් ඒ. හැබැයි මෙතෙන්ට එන වෙලාවේ ඔබගේ අංග තද කරපා. යාක්ෂා කරන වෙලාව කවුරුත් ස්වාමිනී මට මේක කරන මේක කරන මේක 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 දානවනේ මේ පැත්තේනේ. ඇයි ඔබගේ ඇක්ෂන් සමාරමල ස්වාමිනේ ඔබගේ බලේ ඔබ එපා එන ඔබ ඉන්නේ අද ගුසන්න සුදාත් ඔබ අමතක කරන්න ආත්මස් වැඩ කර ඔබ එහෙම ඉන්නවනම් ආත්මවාස ඔබ අරගෙන එහාට ගෙනියන්නේ ඔබ සුද්ධාත්මස් මෙතන ගෙනියන්නේ මෙහෙම ඩග්ගල යන්න පුළුවන් මම මෙතනලා දැන් මම දැන් අද ගෙදරට ගිහලා යාක්ෂණ කරවත් මගේ යාක්ෂණ කොතනද යන පටන් ගන්න අතන නෝවේ මම ආත්මෙන් හිටියේ දැන් ඔක්කොම ඉවරලා මම යනවා මගේ පැත්තම ආම්ස්ටර්ඩම්ලාදී හැබැයි මෙතනින් මට දැන් අතනට යන්න පය හතරක් ඕනේ නැහැ විනාඩි පහකින් මට මෙතන එන්න පුළුවන් ඉස්සර ජිම් එකට ගියාම වෝම් අප් කියලා දෙනවා අරකේ පය භාගයක් දුවපන් මේක මේ මැද්දපන් දු මේ පාවෙලේ වෙයි ඊට සයිකල් පදිනු දවසේ මේ මාදින්නලු දැන් කියනවා සර් ඒක ඔක්කොම කරන්න එපා. වාගේ ඇඟ හොඳට බෑලා තියෙන පස්සේ වාගේ මසුත් ගෙවිලයි. ඒ නිසා ආපු ගමන් මෙහාට එන්න. විනාඩි 5ක් විතරක් අත මෙහෙම දාන්න මෙහෙම දාන්න මෙහෙම ගන්න කියලා මෙහාට එන්න. ඕ දැන් අපි හොඳට ෆිට් එකේ ඉන්නේ. හරිද? හැබැයි මේක අත්තරින් නැහැ. හැමදාම කරන්න ඕනේ. හැමදාම කරන්න තව අපා මුලේ ඉඳලා පටන් ගන්න වෙයි. ආපා මුලේ ඉඳලා පටන් ගන්න වෙයි. ඒ නිසා මම අත්තරගෙන දැන් මම ගෙදරට ගියාම මම කොයිද පටන් ගන්නේ මෙතනින්. නමුත් මට විනාඩි පහක මෙතන ඉන්න පුළුවන්. මම මාව හැමදාම මෙතන තියාගන්නවා. ආමේ. හැබැයි මම දැන් කරන්නේ මොනවද නේද? මෙතන දෙහිම වල අතෙන් යනවා තන්නේ භාෂා කතා කරන්නේ. ඒෙන් මෙහාට එනවා තන්නේ භාෂා කතා කරන්නේ. මම මාව වාම් අප් කරගෙන මෙන්නේ. හැලෙලුයා. දැන් මෙතන මගේ පාපය ආවම ඊට පස්සේ දෙක මොනවද දෙන්නේ? කියවන තුන්වෙනි වචන. දැන් බලන්න බලන්න. උන්වහන්සේ අලුත් ගීතිකාවක් ගීතිකාව එනම් අපේ දෙවියන් වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබුසේක මම ගායනා කරන්නේ ගීතිකාවක් මගේ කටට එයි
මම යාඥා කළ මට ලක්ෂදායක ඕන ලක්ෂයක් ඕන අර කෝණේ මේ කෝණේ කියලා ගිය මිනිහා පැහැගෙන ගියාම මගේ යාඥා ඔක්කොම අමතක වෙලා මට පේන්නේ දෙවියන්වස් දැක්කම අනේ මම පැරදි කරන්නේ. දැන් බලන්න ඉතපහාම අපි ඔක ගෙදරට යනවා ම එන්නේ කිව්වා පොඩි පාටියක් එන්න කියලා. ඉතින් අපි ගාලා අපි සාමාන්‍ය යනවා. ගිහිල්ලා බැලුවම කට්ටි ඔක්කොම දාලා ඉන්නේ හොඳ කෝට් සූට් ඔක්කොම දැම්ම අපිට ලැජ්ජාව කිදෙනවා. අනේ අපි මේමනේ ආවේ කියලා නේ. අනේ වගේ තමයි දේව අභිමුඛයේ ගම අනේ මම වැරදි කරන්නේ. දෙක ගීතිකාවක් අටට දාන. ස්වාමීන් වහන්සේ ගීතය. මම නැතු මම පස්තෙන් ගිය මිනිහා දැන් ගීතිකා ගාන කරා. මා දෙවි තිබෙන තුරා මා දෙවි තිබෙන තුරා ඔබ නම දෙන්න මා පවතින තුරා ඔබව සොයන්න මා සිත ආශාව ඔබ දැක ගන්නයි දෙවි දේ මාගේ දෙවි දේ දෙවි දේ මාගේ දෙවි දේ ආත්මවාස සක්මන් කරනවද නැද්ද? මාතුල ආත්මවාස ඉන්නව නැද්ද? බලන්න උප්පත්ති පළවෙනි පරිච්ඡේ පළවෙනි වචනේ දෙවෙනි වචනේ 1 2 දාලා තනවා වනායි පොළව පාළුවි ඉස්වි තිබුණේය ගැඹුර මත අන්තකාරයේ තිබුණේය ආත්මස ජලය මතුව සැලසීසේක කවුද සැකසියේ අඳුර තිබුණා අන්තක ගැඹුර තිබුණා අන්තකාර තිබුණා පිළිවෙල නැතුව තිබුණා පාළු වෙලා තිබුණා නමුත් මෙච්චර තියනේ දැන් සුද්ධාත්මස වාසය කරා සුද්ධාත්මස වාසය කරා කියලා දාපු ගාම අනිත් වචනේ සඳහන් කරලා තියෙනවා ස්වාමින් වාස කතා කළා එළිය වේවා ඔතන ස්වාමීන් වහන්සේ ආත්මනවා සක්මන් කරනද එතන ස්වාමීන් වහන්සේ කතා කරයි මීට පස්සේ නුඹ ණය ගන්න ණයදයි නුඹගේ ආශිවාද වේ නුඹ වළිග වෙන ඉස්ස වෙන්නේ ආමේ 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 listen listen දැන් බලන්න මෙච්චර වචන තිබුණා වචන ආවද මෙච්චර දේනස්තුන වචන දැන් බයිබලේ තියෙනවා නුඹ වළිග වෙන ඉස්ස වෙන කියලා නමුත් කවදද ඒක ජීවනයේ එකට මම ආත්මට එලියාවා ලස්සන ලෝකයවා ඔබ ලස්සන ලෝකයක් උදාවේ ආත්මවාස ඔබගේ ජීවිතේ සැරිසරන මොතේ එතකන් ඔබ ණය ගන්න ණය දෙයි කියලා වචන දෙනවා නමුත් ඒකට ජීවණ આવ නැහැ නමුත් දැන් දෙවෙන අසේකට ජීවණ දෙනවා ඔබගේ ගමන ආශිර්වාද වේ ඔබ වාලිග වෙන්නේ ඉස්සවන්නේය ඔබ පාත් වෙන්නේ උස්සවන්නේය ඌ රබෂිකිරිය නම්බර් 1 සල්ලා බලා සිටීම ඒකෙන් පළවෙනි එක පවු සමාව කියන පවු සමාව දෙක ගීතිකාව කියන තුන දිවෙනස කතා කරයි මට ස්වාමිනස් කරා මේක කරන්න චර්ච් එකේ මේක දාන්න මේක චර්ච් එකේ මේ වෙනස් කරන්න මේ වගේ දේ මේ තියෙන එන්න පොයේ දේ මේ වෙන කොහේ තියෙද යන දිනවසේ ගන්න මට ඇහෙනවා මට දෙවෙනස ගන්න ඇහෙනවා මගේ ඔෆිස් එකට කවුද ඇවිල්ලා ආපකම් මම පිළිතුරු දෙනවා ඒක තමයි වෙන්නේ අඬ ඇහෙනවා දැන් අඬාගෙන ඉදෙම තව මම ඉන්නවා මමයි ඉන්නවා තව ඇයි මේකත් එක්ක නතර කෙරුවත් මම පිමින වෙලා මිනිස්සු වැටෙනවා මම බලන වෙලා වැටෙනවා නැත්නම් ඇවිදින වෙලා වැටෙනවා මම පුටුවේ තියලා වාඩි වෙලා නැගිටම කාටවත් වාඩි වෙන්න බෑ එච්චරයි නමුත් ඊට වඩා මම යන වෙලා තමයි අන්තිම නැගිටින්නේ කොහොු නැවිදින්නේ අන්තිම බලන කොහොු නැවිදින්නේ ඊට පස්සේ බලනවා මම පෑ
දාත්‍රා ක්‍යාක්ෂලා අටේ ඉඳලා දාත්‍රා වෙනකම් පැය හයක් මම මොකුත් කිව්වේ නැහැ නේ. නිදාගත්තද? නිදාගත්තුත් නැහැ නේ. මම දනගල්න හිටියේ. කොහොමද තේරුණා? ඒ මොකුත් කිව්වේ නැහැ නේ. ඒ එතන තමයි මගේ ආත්මය සුද්ධාත්මanse මෙතන හිටියා. මම සුද්ධාත්මanse බල්ල ගායනා කළා. ආත්මය ඉඳලා හිටියා. මම සමාවෙල්ලුවා ගායනා කළා. දෙවෙනාස කතා කළා. තව මම හිටියම මගේ ආත්මෙත් එක්ක සුද්ධාත්මanse ගෙට ගැවුණා. දැන් ගෙට ගැවුණා. දැන් ඇතුලේනේ. දැන් මට ඉල්ලන්න අවශ්‍ය නැහැ. මම සයිලන්ට් වෙනවා. ඊට පස්සේ මම ව්‍යාක්ෂා ගන්න කියලා පහ ගණන් එහෙම ඉන්නවා. ඒ තැනට තමයි කියන්නේ මවත්තම යනන්ගේ රාස් සිකට් සයිලන්ට් කීතම යනෝ එක සයිලන්ට්. ඒ තැනට ආවම දැන් මෙන්න මේ ඔක්කොම වෙයි. මහෝත්තම යානන්ගේ රහස්ථානයේ වසන තැනතා සර්වපරාක්‍රමී දෙවියන්සේ වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය. එතනට ගියාම ඌ සයිලන්. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය. මාගේ බලකොටුව. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේ. මාගේ විශ්වාස කරන දෙවියන් වහන්සේය. ස්වාමින් වහන්සේ ගැන කියන්නේ මේ. මක්නිසාද? මක්නිසාද? උන්වහන්සේ පක්ෂී වැද්දාගේ මලපතින්ද? මලපතින්ද? විනාශ කරන වසංගතේ? වසංගතින්ද? නුඹ උදාහරණ. මාව මුදාගෙනසේක. සුවකිය පියාපති මා වසාගනි. නුඹ උන්වහන්සේගේ පියාපතට ආරක්ෂාවන්. මම ආරක්ෂාවේ. උන්වහන්සේ සත්‍යවාදීකම පලිහක්ය. මගේ පලිය මහා පලිහක්. මගේ මහා පලියද රාත්‍රියේ බීතියට රාජේ රාත්‍රියේ බීතියට දාවාලේ විගින ඊගසටවත් දාවාලේ තියෙන ඊගසටත් අඳුරේන වසංගතයට අඳුරේන වසංගතයටත් ඉරුමුදුන් වෙලේ පාළු කරන විනාශයට මා විනාශයට නුඹ බය වෙනවද? මම බය වෙන්නේ නුඹේ පැත්තක දහසක් මගේ පැත්තේ දහස් නුඹේ දකුණු පැත්තේ දසදහස් දකුණු පැත්තේ දසදහස් වැටෙන්නේය. එහෙත් ඒ නුඹට ළඟානවන්නේ නමුත් හැමගෙන 11000 බිම වැටේ. ඇයි මම ඉන්නේ රාස්තනේ. හේ 11000 වැටේ මම ඉන්නේ රාස්තනේ. ඒ සයිලන්ට් ආවම එක්කෙනෙක්වත් බෑ මාව නැති කරන්න. මට විරුද්ධව කතා කරන්නේ වැටේ. මට විරුද්ධව කේලම් කියන්නේ වැටේ. මට විරුද්ධව කතා කරන්නේ නැගිටින වැටේ. ඔබ රාස්තන් දාවත් මොන ලොකු අයිය කෙනෙක් වුණත් ඔහුගේ ඉදිරි ගමන නතර වෙන්න. ඕ එතරම් දෙවනාස කතා කරනවා. මාමා ශාකල බගදල බගයරිය නුඹේ ඇස්වලින් බලා නුඹේ ඇස්වලින් බලා දුෂ්ටයාගේ විපාකේ දකින්නවා පමණක් නෙවෙයි. ඔබ මෙතෙන්ට ආවන් පස්සේ ඔබට විරුද්ධව කතා කරනනේ, ඔබට විරුද්ධ කේලම් කරනනේ, ඔබට විරුද්ධව සපෝට් කරනනේ. ඒගොල්ලෝම කෙනාගේ විපාකය ඔබ ඇස්වලින් දකි. ඔවුන්ට ලෙඩ වෙන එක දකි. ඔවුන්ට කිඩ්නි වල රෝග වෙන එක දකි. ඔබගේ ඔවුන්ගේ ජීවිත විනාශ වෙන එක දකි. ඔවුන්ගේ ජීවිත උත්පල වෙන එක දකි. ඔවුන්ගේ ව්‍යාපාර වැටෙන එක දකි. ඔවුන් ඉරගේ වල වලට යන එක දකි. ඔවුන්ගේ ජීවිත ලැජ්ජාන බත්තල දකි. හේයි මක්නිසාද ස්වාමිනේ, ඔබ මාගේ රක්ෂස්ථානය. නුඹ මහෝත්තම යන නුඹේ වාසස්ථානය කරගත්තා. කරගත්තා. ඔයා කරගත්තා. කරගත්තද? නෑ. අද පටන් ගන්න. මේක කරගත්තත් මොනවද වෙන්නේ? නුඹට කිසි නපුරක් නොපෙමිණේ. නුඹට විරුද්ධව කිසි නපුරක් වන්නේ නෑ. ඔබට විරුද්ධව කිසි වසංගතයක් එන්නේ නෑ. නුඹේ කූඩාරමට වසංගතයක් ලංවන්නේ නෑ. ලං වෙන්නේ මක්නිසාද? මක්නිසාද? නුඹේ සීල මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස ඕ උන්වහන්සේ සුඛිය දූතයන්ට නුඹගෙන අන දෙනසේක. අනුන් ගන්න මම මෙතෙන්ට ආවම මා වටේට දැන් දේවුත්යා ඉන්නවා. මට විරුද්ධව කාටත් මොකුත් කරන්න බෑ. දෙවියන් වාසික දූතයන් මාව ආරක්ෂා කරනවා. සිස්ටර් මට විරුද්ධව කතා කරන්න එපා සිස්ටර්. බද මට විරුද්ධව කතා කරන්න මම එහෙම කියන්න ඕනේ. මම මෙතෙන්ට ආවම දෙවියන් වාස ආරක්ෂා කරයි. ඕන් විනාශ වේ. ආමෙන්. එන්න මෙතෙන්ට. ඔහු නුඹේ පය ගලක නොදින පිණිස ඔවුන්ගේ අත්පිට නුඹලා උසු උනුඹ උසලා ගන්නවා. සුසලගනේ නුඹ සිංහයා. ඒ කමෝ නුඹ සිංහයාද? පොළඟාත් පා ගන්න. පොළඟාත් පා ගන්නය. මාර්යාවත් මායකාවත් මාසෝනාවත් මොන එකා වුණත් අර ඔබ හැම කෙනාව පා. තරුණ සිංහයා.
තරුණ සිංහයා සර්පයා වයින් පාගන්නේ පාගන ඇති 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 ඕෂ් කියලා ඔබ දන්නවද අයවගන මට ප්‍රශ්න තියෙනවා මම ඇවිදින වෙලාවේ මිනිස්සු වැටෙනවා මම බැලුවම මිනිස්සු වැටෙනවා මම අත දික්කම මිනිස්සු වැටෙනවා මගේ එවන්නේ වැටෙනවා මම පුටේ වාඩනම නැගිට්ටා වැටෙනවා මට මේක ප්‍රශ්නයක් මම යාක්ෂයන්ගල ස්වාමීන් වහන්සේ කිල්ලුවා ස්වාමීන් වහන්සේ ආත්මස් කිව්වා වා මෙතෙන්ට ආවම මේ සයිලන් කියන තැනක් ආවම මම වා වාගනවා මේ ආත්මේ මම ආත්ම තියෙන ආත්ම කියන මම කොමනද මම මාව ආත්මනස වාගන වාගත්තම දැන් මම මෙතෙන්ට ආවම මගේ අභිමුඛය සුද්ධාත්මස්ගේ අභිමුඛය වේ මගේ බැල්ම සුද්ධාත්මස්ගේ බැල්ම වෙනවා මගේ එවනෙල්ල සුද්ධාත්මස්ගේ වෙනවා මම වාඩිනාම සුද්ධාත්මස්ගේ ඒකම මොනබලවන්ත ජීවිතය මොනබලවන්ත ජීවිතයද ඔබගේ ස්පර්ශ වේ තුමාගේ ස්පර්ශ මම අවසාන කියනවා මේ මවත්තම රාස්ථානය කවදත් අත්තරන්න එපා මේ මවත්තම රාස්ථානය ආරක්ෂාව තියෙනවා මීට එළියේ ඔබට විපත් තිබෙනවා මෙතන ආරක්ෂා තියෙනවා ආශිර්වාද තියෙනවා සමාදාන මේකට එළියට ගියත් ජීවිතේ මා විනාශත් තිබෙනවා අවසාන කවචන කියන්නේ ගීතවල 32 අත සිංහල ආශිර්වාද ලද්දා වය 32 අත මාගේ සංගමන ඉඩම නම් ඔබය දුකට නොපෙමිනෙන ලෙස අප මාගේ සංගමන ඉඩම නම් ඔබය ස්වාමිනේ මාගේ සංගවෙන ඉඩ මාගේ සංගවෙන ඉඩම නම් ඔබය මාගේ සංගවෙන ඉඩම ඔබ දුකට නොපෙමිනෙන ලෙස ඔබ මා ආරක්ෂාමසේක හල්ලෙලූයා මේක ඇතුලේ දුකක් නැහැ මේක ඇතුලේ පීඩාවක් නැහැ එන්න මේ තැනට මගේ ආත්මවාසය කැඳුණා ආමේ ලබණීකද ඔබ එන වෙලාවේ මෙතන නොවේ මම බලාපොරොත්තු වන අඳුම ගානේ මෙතන ආවේ ඊළඟ සතියේ මෙතන හල්ලෙලූයා God bless you දෙවියන් ආශිර්වාද කරා අපි නැගිට මවත්තම මගේ ආදර ජීවමාන දේපියාණනි ඔබ මා සමග කතා කළ වචන සුති මාගේ සෙනඟ ඔබගේ දයාතර බාතුනා මගේ එකම පරමාර්ථය මේ හැම කෙනාම මේ තැනට ගේන්න මේ ස්ථානට ගේන්න ඔබගේ නිසා සිටි මාගේ සෙනඟ ඔබගේ දයාතර බාරයි සුද්ධාත්මනි අපි සෑම දෙනා ඔබගේ අස්තද බාගන්න යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමේ ආමේ